හොඳයි දරුවනේ. රසායන විද්‍යාවේ පාඩන් එකෙන් එක අපි ඊසි සයන්ස් YouTube නාලිකාව ඔස්සේ ඔබට ලබා දෙනවා. කලින් පරමාණුක ව්‍යුහය පිළිබඳ දැනුම මීට පෙර අපි ඔබට ලබා දුන්න පාඩම්වල පරමාණුක ව්‍යුහය පිළිබඳ පැහැදිලි කිරීම තිබ්බා. ඒ නිසා ඔබ මීට පෙර පාඩම් නැරඹුවේ නැත්තම් අනිවාර්යෙන්ම අපේ පාඩම් මුල සිට සම්පූර්ණයෙන් නරඹන්න. මොකද නැවත නැවතේ පාඩම් නැරඹීම තුළින් අධ්‍යයනය කිරීම තුළින් ඔබට මේ විෂය තුළ තියෙන සියලු අඩුපාඩු නිවැරදි කරගන්න අවස්ථාව ලැබෙනවා. එනිසා මේ ඊසි සයන්ස් YouTube නාලිකා ඔස්සේ දෙන සියලු පාඩම් ඔබට නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් විද්‍යා විෂය ඉතාම පහසු බවට පත් කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි, අද පාඩමෙන් අපි පරමාණුක ව්‍යුහය ගැන තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. බලන්න එතකොට පරමාණුක ඊළඟට මූලද්‍රව්‍ය පරමාණුවල ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණයෙන්ම මූලද්‍රව්‍ය පරමාණුවල ව්‍යුහය මත තමයි පරමාණුවල ක්‍රියාකාරීත්වය රැඳී පවතින්නේ. බලන්න පළවෙනි මූලද්‍රව්‍ය 20 ඔස්සේ ආවර්තිතා වගුව ගොඩනගලා තියෙන හැටි. නූතන ආවර්තිතා වගුව ගොඩනගීමේ පදනම පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ මත පදනම් වෙනවා. අද පාඩම තුලින් අපි පරමාණුක ව්‍යුහය ඔස්සේ නූතන ආවර්තිතා වගුව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන කාරණේ සාකච්ඡා කරනවා. මේක ඉතාම වැදගත් පාඩමක්. හොඳයි, බලන්න දරුවනේ, එතකොට ආවර්තිතා වගුව ගොඩනැගීම සඳහා මූලික පදනම සකස් කරේ දිමිත්‍රි අයිවනොස්කි මෙන්ඩලීෆ්. එතකොට ආවර්තිතා වගුව ගොඩනගන්න ඊට අමතරව දායක වුණු විද්‍යාඥයෝ රාශියක් ඉන්නවා. නමුත් පුරෝගාමී පදනම සකස් කරේ මෙන්ඩලීෆ්. හොඳයි, එතකොට බලන්න නූතන ආවර්තිතා වගුව ගොඩනැගීමේ පදනම තමයි පරමාණුක ක්‍රමාංකයටත් වඩා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. පරමාණුක ක්‍රමාංකයත් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි ඉතාම වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. මේ බලන්න, දැන් ඔබට පේනවා හයිඩ්‍රජන් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා, හයිඩ්‍රජන් සහ හීලියම්. ඒතර පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන මූලද්‍රව්‍ය. ඊළඟ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට, අලුත් ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට අලුත් කාණ්ඩයක් බැගින් ආරම්භ කරලා තියෙනවා. බලන්න මේ ආවර්තිතා වගුවේ, පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ, හෙවත් බිඳුව කාණ්ඩය උච්ච වායු කියලා තියෙනවා. එතකොට ආවර්ත ඔබට පේනවා මේ තිරස් මූලද්‍රව්‍ය පේලි තමයි ආවර්ත කියලා කියන්නේ. මේ සිරස් මූලද්‍රව්‍ය තීරු වලට අපි කියනවා පුතේ කාණ්ඩ කියලා කියනවා. එතකොට බලන්න පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා ඉවර වුණාම දෙවෙනි ශක්ති මට්ටම් පටන් ගන්නකොට දෙවෙනි ආවර්තය ආරම්භ කරනවා. ඒ නිසා පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි, හයිඩ්‍රජන් සහ හීලියම්. එතකොට බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 1-2 පිරලා ඉවර වුණාම තුන්වෙනි දෙවෙනි ආවර්තයට යනවා. දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න පටන් ගත්තාම දෙවෙනි ආවර්තයට යනවා. බලන්න ලිතියම් තමයි දෙවෙනි ආවර්තයේ මුලින්ම තියෙන මූලද්‍රව්‍ය. එතකොට ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2-1. ඊළඟට බෙරිලියම් තියෙනවා. බලන්න 2-2, බෝරෝන් 2-3, ඊළඟට කාබන් 2-4, ඊළඟට බලන්න 2-5 නයිට්‍රජන්, ඔක්සිජන් 2-6, ඊළඟට බලන්න ෆ්ලෝරීන් 2-7, ඊළඟට නියෝන් 2-8. එතකොට දෙවනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට දෙවන ආවර්තය මෙතනදී යොදාගෙන තියෙනවා. ඒ සඳහා දෙවන ආවර්තය. තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට තුන්වෙනි ආවර්තය පටන්ගෙන තියෙනවා. බලන්න සෝඩියම් පරමාණුක ක්‍රමාංකය 11යි. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන නිසා එතන ඉඳලා තියෙන මූලද්‍රව්‍ය තුන්වෙනි ආවර්තයට ඇතුළත් කරලා තියෙනවා. හතරවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට පුතේ හතරවෙනි ආවර්තය ආරම්භ කරලා තියෙනවා. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව ආවර්තයේ අංකයට සමාන වෙනවා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන සහිත ශක්ති මට්ටම් සංඛ්‍යාව ඒ මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ පිහිටා තිබෙන ආවර්තයේ අංකයට සමාන වෙනවා. බලන්න ඔබට පේනවා මේ තියෙන සිරස් තීරු තමයි කාණ්ඩ. පළවෙනි කාණ්ඩේට අපි ක්ෂාර ලෝහ කියලා කියනවා. දෙවෙනි කාණ්ඩේට ක්ෂාර පාංශු ලෝහ කියලා කියනවා. තුන්වෙනි කාණ්ඩේ උභයගුණී ලෝහ.
බලන්න ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩේ දක්වා ලෝහ ලක්ෂණ තිබිලා ඊට පස්සේ අලෝහ ලක්ෂණ තියෙන මූලද්‍රව්‍ය වැඩි වෙනවා. අපි ඉගෙන ගන්නවා ලෝහ අලෝහ ලක්ෂණ දෙක අතර තියෙන වෙනස්කම්. මූලද්‍රව්‍ය කොටස් දෙකකට බෙදෙනවා ලෝහ සහ අලෝහ වශයෙන්. එතකොට ලෝහ කාම රුෂ්ණත්වයේදී සාමාන්‍යයෙන් ඝන අවස්ථාවේ තියෙනවා. අලෝහ ඝන ද්‍රවය අවස්ථා තුනේම තියෙන පුළුවන්. ලෝහයක් වීමේ ඉතා වැදගත් ලක්ෂණ අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා පුතේ. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කළ ධනයන හදනවා. එතකොට අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණයන හදනවා. එතකොට ලෝහාලෝ ලක්ෂණ ගැන අපි ඉදිරියේදී තවදුරටත් හුඟක් සාකච්ඡා කරනවා. පළවෙනි කාණ්ඩයට අයිති වෙන ශාර ලෝහ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් පළවෙනි කාණ්ඩය. හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් පළවෙනි කාණ්ඩය. බලන දෙවෙනි කාණ්ඩයට අයිති වෙනවා බෙරිලියම් මැග්නීසියම් කැල්සියම්. එතකොට බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් එහෙම අයිති වෙනවා දෙවෙනි කාණ්ඩයට. එතකොට තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් සහ ඇලුමිනියම්. බෝරෝන් ඇලුමිනියම් ඉන්තැල්ලියම් ඉන්දියම් ගැල්ලියම් වැනි මූලද්‍රව්‍ය තුන්වෙනි කාණ්ඩයට අයිති වෙනවා. එතකොට බෝරෝන් සහ ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩේ. හතරවෙනි කාණ්ඩේ ඉඳලා ලෝහ ලක්ෂණ අඩු වෙලා අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එතකොට දෙවෙනි කාණ්ඩේ ශාර ලෝහ ශාර පාංශු ලෝහ කියලා කියනවා දෙවෙනි කාණ්ඩේට. එතකොට තුන්වෙනි කාණ්ඩේ උභයගුණී ලෝහ දැන් ක්‍රමයෙන් ආවර්තය දිගේ ඉදිරියට යනකොට ලෝහ ලක්ෂණ අඩු වෙලා අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. හතරවෙනි කාණ්ඩයට එනකොට ලෝහා ලෝහ කාබන් සිලිකන් වැනි මූලද්‍රව්‍ය හතරවෙනි කාණ්ඩයට අයිති වෙනවා. හතරවෙනි කාණ්ඩේ ලෝහා ලෝහ තියෙනවා. අලෝහ ලක්ෂණ වැඩි සහ ලෝහ ලක්ෂණ අඩු මූලද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ දරුවනේ ආවර්තය දිගේ ඉදිරියට යනකොට ලෝහ ලක්ෂණ අඩු වෙලා අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් හොඳම ලෝහ පිහිටලා තියෙන්නේ පළවෙනි කාණ්ඩේ තියෙන ශාර ලෝහ අතර. ඊළඟට අපි දන්නවා පස්වෙනි කාණ්ඩයට යනකොට නයිට්‍රජන් කුලය. නයිට්‍රජන් මුලින්ම තියෙන නිසා පස්වෙනි කාණ්ඩේට නයිට්‍රජන් කුලය කියලා කියනවා. නයිට්‍රජන් ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩේට අයිති වෙනවා. ඊළඟට හයවෙනි කාණ්ඩේට ඔක්සිජන් සල්ෆර් අයිති වෙනවා. හයවෙනි කාණ්ඩය ඔක්සිජන් කුලය කියලා අපි කියනවා. හත්වන කාණ්ඩේ හැලජන් කුලය. හත්වන කාණ්ඩේ හැලජන් කුලය කියලා අපි කියනවා. ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් වගේ මූලද්‍රව්‍ය මේ හත්වෙනි කාණ්ඩේට අයිති වෙනවා. එතකොට අටවෙනි කාණ්ඩේ එහෙම නැත්නම් බිඳුව කාණ්ඩේ උච්ච වායු කියලා අපි කියනවා. හීලියම් නියෝන් ආගන් ක්‍රිප්ටන් ක්සෙනෝන් රෙඩෝන් වගේ මූලද්‍රව්‍ය මේ උච්ච වායු යටතේ අයිති වෙනවා. බලන්න දරුවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ගත්තහම පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හතරයි. පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන පහයි. හයවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හයයි. හත්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හතයි. අටවෙනි කාණ්ඩේ නැත්තම් බිඳුව කාණ්ඩේ බලන්න හීලියම් ගත්තාම බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට නියෝන් ගත්තහම බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි, ආගන් ගත්තහම බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. එතකොට මේ අටවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල බාහිර කවචයේ හීලියම් හැර ඉලෙක්ට්‍රෝන නියෝන් සහ ආගන් වල ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන නිසා අටවෙනි කාණ්ඩේ කියලා කියනවා. එහෙම නැත්නම් බිඳුව කාණ්ඩේ කියලා කියනවා. අටවෙනි කාණ්ඩෙන් එහාට ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන නැති ශක්ති මට්ටම් ඕන තරම් තියෙනවා. එහෙනම් ඊළඟ ශක්ති මට්ටම ගත්තාම ඉලෙක්ට්‍රෝන බිඳුවක් තියෙනවා කියන පදනම ඔස්සේ උච්ච වායු වලට බිඳුව කාණ්ඩය කියලාත් අපි සමහර විට කියනවා. එතකොට එහෙමනම් යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ මූලද්‍රව්‍ය පරමාණුව ආවර්තිත වගුවේ පිහිටලා තියෙන කාණ්ඩයේ අංකයට සමානයි. එහෙනම් බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩයේ අංකයට සමාන වෙනවා. බලන්න පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. පස්වෙනි කාණ්ඩේ නම් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. හයවෙනි කාණ්ඩයේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. හත්වෙනි කාණ්ඩයේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩයේ අංකයට සමාන වෙනවා. එතකොට ඔබට පේනවා අලුත් ආවර්තයකට ඉලෙක්ට්‍රෝන අලුත් ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට අලුත් ආවර්තයක් බැගින් ආරම්භ කරලා තියෙනවා. එහෙනම් නූතන ආවර්තිතාව වගුව ගොඩනැගීමේ වැද් ප්‍රධාන පදනම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. ඊට අමතරව පරමාණුක ක්‍රමාංකයත් මූලික වෙලා තියෙනවා. සමස්ථානික පිළිබඳ කරුණු අපි දැන් සලකා බලමු. බලන්න දරුවනේ ඔබ දන්නවා මූලද්‍රව්‍ය පරමාණුවක නියෂ්ටිය තුළ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එකම මූලද්‍රව්‍යක නම් සමානයි.
හැබැයි ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වන නියුට්‍රෝන සංඛ්‍යාව අසමාන වෙන පරමාණු සමස්ථානික කියලා කියනවා. එහෙම නැත්නම් පරමාණුක ක්‍රමාංකයේ සමාන වන ස්කන්ධ ක්‍රමාංකය අසමාන වන පරමාණු අපි සමස්ථානික කියලා කියනවා. ඒතර බලන්න කාබන් වල සමස්ථානික තුන මෙතන දීලා තියෙනවා. බලන්න උදාහරණ කාබන් වල සමස්ථානික තුන, කාබන් 12 සමස්ථානිකය, කාබන් 13 සමස්ථානිකය, කාබන් 14 සමස්ථානිකය මෙතන දීලා තියෙනවා. එතකොට පරමාණුක ක්‍රමාංකයේ සමස්ථානික වල සමානයි, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි, ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි, සමස්ථානික වල අසමාන වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය, නියුට්‍රෝන සංඛ්‍යාව සහ නියුක්ලියෝන සංඛ්‍යාව අසමාන වෙනවා. හොඳයි. එතකොට එහෙමනම් අපි මේ පාඩමේදී ආවර්තිතා වගුවේ මූලික සැකැස්ම සහ සමස්ථානික ගැන සාකච්ඡා කරා. රසායන විද්‍යාව ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් අපි ඉදිරි පාඩම්වලදීත් සාකච්ඡා කරනවා. ඔබට නියත වශයෙන්ම රසායන විද්‍යාව පහසුම පහසු බවට පත් කරගන්න අපි මේ Easy Science YouTube නාලිකාව හරහා අවස්ථාව දීලා තියෙනවා. මේ පාඩම් ඔබට නැවත නැවත බලන්න පුළුවන්. ඔබ Easy Science YouTube නාලිකාව තවදුරටත් subscribe කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඔබට විද්‍යාවේ සියලු අඩුපාඩු නිවැරදි කරගන්න, සකස් කරගන්න අපි සියලු දැනුම මේ ඔස්සේ ලබා දෙනවා. හොඳයි, අපි ඊළඟ පාඩමේදී පරමාණුක ව්‍යුහයෙන් සහ ඉතාමත් වැදගත් කරුණු රාශියක් රසායන විද්‍යාවේ ඊළඟ පාඩම්වලදී සාකච්ඡා කරමු.